අයිබුවන් දුවපපුතේ අදාපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නවය දහය එකුළ හ ශ්‍රේණිවල දූපුතුන්ට දෙවැනිවාරයේදී එකනගන්න වෙන නිර්මාණ පාඩවම් පිළිබඳව. එතුව දහය එකුළ හ ශ්‍රේණිවල ඉන්න දරුවන්ටත් නමේ වශ්‍රදවල් ඕනි වන හින්දා, නමේවස දරුවන්ටත් ඉගෙනගන්න පුළුවන් වන විදිහට නිර්මාණ මුල්ල ඉඳලා මේ වීඩිය ටිකෙන් ගෙනනටයි බලාපොරොත්තුවෙන්. එන් නිසා, අපිස්සල්ලාම නමේ වසරෙන් වැඩේ පටන්ගම්. නිර්මාණ පාඩමි ඉගෙනගන්නකුට පළම ඔගොල්ලු දනගන්න ටෝනි හොඳ උපකරණටිකක් පාවිච්චි කරන්න රෝනි. එනිසා අවශ්‍ය උපකරණටි අපි බලමු හොඳ කවකටුවක් ඕනි වෙනවා මේ කවකට යඩ හොඳ තිවුණු උලක් වෙන්න රෝනි ඒවගේම යොදන පැන්සල කව කට රෝඩක් සි අඩුවෙන්නට ඕනි කවකටුවේ යකඩ තුඩ සහ පැන්සල් තුඩ එක මට්ට මේ හෝ පැස මිලිමිටරක් විතර පහලින් තිීන විදිට හොඳින් හෙළවෙෙන් ඇැතිවෙන්නට පැන්සල කවකටුට සම්බන්ධ කරගන්නට ඕනි ඒවගේ හොඳ උල් කරගත් පැන්සලක් ඕනි වෙනවා හොඳ අඩරුලක් ඕනි වෙනවා ඒගේ දැන් ඔබට මේ පුළුවන් සුදුපාට ඒෆෝ කඩදාසිවල කරන්න එහම නැතිනම් තියෙන කඩදාසිවල කමක් නෑ කරාට තවට මේ සටහනක් විට ඔගුනු ලියානයන්න පුුවන් ඔගුල කරන්න උනි වැඩේ තම මම මාතෘකා වශයෙන් කරගෙන යන්නේ ඒ විදිට ඔගුල්ලු සටහනක් කදාගන්න ඒපීවර කරන්න මම එක සැරයයි යම් නිර්මාණයක් කරන්න ඔකුට ආපහෝ රිවයින් කරලා වීඩුව එක බලන්න එතකොට ඔකුරුන්ට නැවත කරපු පියවර පැහැදිලිූ පෙනෙම ඉස්සල්ලාම් අපි බලමු සරුව රේකාක් කණ්ඩයක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා අපි එතුම ඒ හතයි සෙන්ටිමිට වන සර්ය එක කණඩයක් අපි නිර්මාණය කරගන්න ඕන කියලා එතු අපි කරන්නේ අඩ්‍රූලෙන් සෙන්ටිමිට හතකට බඩා දිකක් අන්ඳි ඕන්න ඒක අනිවාය උඹ කරන්න ඕනේ අපිට දීරතිය දිකට ඩා වැඩියෙන් දිගක් තියෙන ්‍රේකාාවක් මේ විර ඇඳගන්න ඉට පස්සේ කවකටුවට අපිට ඕනි දි ගන්නට ඕනි ජම්මිතන හතක්වොන්න නිසාපි මේ විදිහයට තමා හතක් ගන්නේ කවකටුවට ගැකඩ තුළ බිදුව සලකුණ මතට ගේට ඕනි පැන්සල් තුඩ අපිට අදාළ දිගට අදාළ දිග ගන්නට ඕනි දැම් මෙතන හතයි සෙන්ඩිමිට නිසා මම හත සලකුණ ළකට ගැත්තිී මෙම හතයි සටඩිට ැකන්න ඔබට අශචේකේ විදි හරිට මැක් දශමා ගයන් තිබුණු දැන්ට පස කරන්නේ කවකටුව අපි අඳපු රේකාමත තියනටුවනේ හැබැයි අපි කෙලවරෙමේ තියන ටක් මැදට වෙනට මෙහම තියලා චාපයක් මේ විදියට සටහන් කරගන්නවා කවකටු වෙනස් කරගන්න නැතුහ කවකටු වෙනස් කරගන්න නැතුව අපි කලින් සලකුණු කරගත්තෙන ආපොයාකරු තියලා මේ විදිහර තමා අනිින් සලකුණ තියාගන්න දැන් අපි සෙන්ටිට හතක් දිග සර්වකා කණ්ඩයක් නිර්මාණයක් කරගෙන තියෙන්නේ. ඒ සරකුණ දෙකට අපි ඉංග්‍රී චකරු දෙ එකක දාලා පැන්සලෙන්ම හතයි සෙන්ටිමිට්ෙකිරට අන් කරගන්න. මෙන්න මේ විදිහර තමා සර්වයකා කණ්ඩයක් නිර්මාණය කරන්නේ. මේක ඉස්සල්ලාමගොල් ඉගෙන ගන්නේ හත වසරෙදී නැවත මේ මතක් කරනවා විතර අපි කරන්නේ. තැන් ඔගොන්ට මේ වගේ ඕනෑම දිගක් තියෙන සර්වයකා කණ්ඩයක් නිර්මාණය කරන්න පුළුවන්. එනිසා මෙන්න මේ අභ්‍යාසිත් තියෙනවා වගේ සර්රකා ක්ඩතුුණු නිර්මාණය කරලා බලන්න. ඔගොළොට හරිටම පුළුවන් වේ විද සර්ය එක කණ්ඩයක් නිර්මාණය කරන්නට කියලා. දැන් අපි බලන්න යන්නේ කෝණයක් කොහොමද පිටපත් කරන්න කියලා දැන් ඔගොලන්ටක් පුළුව අංක දෙක කියර දාලා කෝනයක් පිටපත් කිරම් කියලා අනුමාතෘකාව ලියලා මෙන්න මේ විදිර කැමැති කෝනයක් ඇඳගන්න. රිද පිටපස්ස ඊට ඉදිරෙන් අපි මෙහෙම ලක්ෂයක් ලකුණු කළ රේකාවක් මත ඒ කෙල එකර දාකම්. දැන් අපි යන්නේ. ර අපි වම් පැත්තෙන් ඇදල් තින කෝනය මෙන මේ ඒ ලක්ෂයට අගේ වෙනස්වෙන් නැතිවෙන්ඩ හරියටම මෙන මේ ඒ ලක්ෂය මතා අඳින් එකයි මෙතන කිව අපි කෝණයක් පිටපත් කිරීම කියලා තුර දුපති අප ඉසල්ලාම් කරන්නේ අර දිරතිබ කෝනේ මෙන්න මේ විදිහයට ශීර්ෂයට යකට තුළතියනෙනවා කව කටු පසෙ අපි කැමි දුරක්ම පැන්සට ගන්න ඔොල්ු සෙඩමිට දෙ එකක් විතර ගන්න කැමි දුරක් කියරකිවට ටොඩක් කුඩාාවුණනොත් සහ ඉට වඩ විශාල නො දෂ ඇතිවෙන පුළුවන් සෙන්ඩිමිට දෙදක් වගේ ගඩ ඒ අරගෙන මෙන්න මේ දී තිබුණු ෝනේ බාහු දෙකවම කැපී අන්න උරුත චාපයක් අඳී. දැන් කවකටු වෙනස් කරන්න නැතුහ ඒ ලක්ෂයට මෙහෙමගේ ගෙනල්ලා ඒ විදිහටම චාපයක් අඳී. ඉඩ පස්ස කරන්නේ කවකටු අරගෙන අර ීල තිබුණු කෝනය අපි අඳපු චාපයෙන් කැපුුණු ක්ෂ දෙකට යකට තුළයි පැන්ස තුඩයි හරියටම සමපාත වෙන විදිර තවකටුවු සකස් කරගන්න ඊට පස්සේ එක වෙනස් වෙන් නැතිවෙන්ඩ මෙන්න මේ ලක්ෂයට යකට තුට ගැත් තියලා අපි කලින් ඇදපු චාපය මත මෙහෙම චාපයකින් සලකුණක් දාගත් දැම් මේ චාප දෙකෙන් කැපුුණු ලක්ෂයයි දිීල තිබුණු ඒ ලක්ෂයටයි මෙහම නිරුු තියලා පැන්සලෙන් මේ විදිර රේකාවක් ඇඳගන්න ැන් අපිට ලබලතින මෙන්න මේ රූපසටහනේ නිර්මාණය අර කලින් එහා පැතිවම් පැති තිබුණු කෝනයට සමාන්කෝනයක් තමා මේ ඇදිලති මෙන්න මේ විදි තමා පිට යම් කිසි තැනක තියෙන ෝනයක් තව තැනක පිටපත් කරන්න වනොත් එහෙමගේ වෙනස් වෙන්නති වෙන්ඩ මෙන්න මේ විජිර තමා පිටපත් කරගන්නේ දැන් අපි ඉහත කරා වගේම ඔගොලට පුළුවන් මේ අභ්‍යාසයේ මේ වගේ කෝන කිහිපයක් වෙනස් ආකාරයට ඇඳගේට ඒවා ඉදිරිෙන් අරාපි කලින් කරා වගේම කවකටුව පාවිච්චි කරලා ෝනය පිටපතත් ලබාගන්න. එහෙම කරලා ඒ පියවර ටික මතක ක්‍රියාගන්න උත්සා කරන්න අපි ඉදිරිට යනකොට මේ වගේ නිර්මාණ කරන්නට වෙන නිසා. අපි දැන් බලන්න යන්නේ ඕෝනයක් සමච්චජනය කරන විදිහ. සමච්්‍යදනය කරවා කියලා කියන්නේ මේ කෝනය හරිටම සමානෝ දෙකට මැඳින් බෙදෙන කියෙනෙක්. සමචේදනය කරනවට අපිහිතම මේ වගේ කෝනයක් අපි දීලතියනවා සමච්චේදනය කරන්න එතකොට ඔයගොලොත් මේ වගේ කෝනයක් ඇඳගෙනම මේ පියවර සිදු කරන්න ඉස්සල්ලාම කරන්න අපි මේ කෝනේ ශේර්ෂයට යකට තුඩ මෙහෙම තියලා කෝනේ බාහුද කැපී යන විදිට මේ විදියට උෘුත ාපයක් අඳ තැන් නැවත කව කටු අරගෙන මේ කැපුණු ලක්ෂ දෙක එක කියන්නේ අපි ඇඳපු චාපෙන් නිසා කෝනේ බාහු දෙක චේදනය වුණ ඒ චේදනෙවුණු ලක්ෂවල යහන තුළ තියලා කවකටු වෙනස් වට කමක් නෑ මෙන්න මේ විදිහයට එක චාපයක් සහ අනිත් ලක්ෂය තියලා අනිත් චාපය මේ විදියට කවකටු වෙනස් නොකර සටහන් කරන්නට ඔන්. දැම්ම අලුතිෙන් ඇඳපු චාප දෙක චේදනය වෙච්චි ලක්ෂය සහ කෝනය ශීර්ෂයට මෙහම අනිරුල තියලා අපිට පුළුවන් ඒ රේකාව අඳ දැන් අපිටල දිය තිබුණු කෝනය සමානව දෙකට මැඳින් බෙජිරතිය. තොට ෝණයක් සමච්චෙදනය කරන්න මෙන්න මේ පීවර අනුගමනය කරලා දෙවිනිවත චාප අඳිනකට අනිවාරයම කවකටුවේ දුර වෙනස්වෙන්න හොඳ නෑ. දැන් ඒ විදිහට මෙන්න මේ වගේ සුළුකෝණයක් රිජිකෝනයක් මහාකෝණයක් සරලකෝණයක් වගේ කෝන ඇඳලා කෝණයක් සමච්චේද කරන්න පුුවන් කියල බලා. මේ පළවිණි පියවරේදි සීර්ෂය කවකටු තියෙනකොට ඔබට කැමති දුරක්්ගාන්නයටට පුළුවන් කවකටෝට බාහු දෙක චේදනය කර ඒත් චේදන ලක්‍ෂෝවල තිීල කව කටුවු වෙනස් කරන්නතු නැමත චාප දෙකක් ගාහලා ඒ අලුතිං හැඳුණු ලක්‍ෂය සහ කෝනය සීර්ෂය යා කරල තමා මේ හැම කෝනයක්ම සමච්චේදනී කරන්න දැන් හතරවිනයට අපි සල්කා බලන්රයන්නේ දී ඇති අගේකට අනු ෝන නිර්මාණය කිරීම එතකොට සෑම අගේකටම කෝනයක් නිර්මාණය කරන්න බැහැ කවකටුව පාවිච්චි කරලා විශේෂඨ කෝන කිහිපයක් තියෙන අපිට විභාග දී හන එම කෝන නිර්මාණය කරන විදිහ තම බලට යන්. ඉස්සල්ලාම අංශක හැට කෝනයක් නිර්මාණය කරන විදිහ බලු. ඔගොල්ලු තිස්සල්ලාම මේ වගේ රේකාවක් අඩුරුතිර ඇඳලා ලක්ෂයක් ලකුණු කරගන්න ඒ කියට දැන් මෙතන අපි යන්න ඒ රක්ෂය කියන තැන සීරුෂය එන විදිහට ක හැටක ෝනයක් නිර්මාණය කරන්න එතකොට කරන්නේ කවකටුට කැමති දුරත් අරගෙන මෙන්න මේ විදියට චාපයක් නදී ඊට පස කවකටු වෙනස් කරන්න නැතුව මෙන්න මේ ක්‍රේකාව කැපුුණු තැනට යකට තුඩ ගෙනල්ලා අර චාපය නැවත මෙන්න මේ විදිර කපනු ඊට පස අපි කරන්න ඒ ලක්ෂයට සහ අලුතින් හැදුරුණු මේ නක්ෂයට මේ විදිර අඩිරුරු තියලා පැන්ස යා කරන්න ඔබට පුළුවන් දැන්කාවකටුව ඉවත් කරලා කෝනමානය භාවිතයෙන් මෙන්න මෙතන තියෙන අංශක ගානමනල බලන්න හරිටමමාංශක හැටක් නිර්මාණය වෙලා තිී එෙන අංශක හැටක කෝනයක් නිර්මාණය කරය ඔන්නනො දිහයට ඔබ මෙහෙම එක ෝනයක් නිර්මාණය කළ ඊට ඉදිරෙන් තවත් මේ පීවර මනුගමනය කරමින් තනයෙන් කෝනයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා බල වි අපි සලකා බලන්ට යන්න කොහොමද අංශක තිහක ෝනයක් නිර්මාණය කරන්න කියලා එතුොර දුවපුතේ අංශක තිය නිර්මාණය කරන්නේ හැට නිර්මාණය කරපු නිර්මාණය මුල් අධීර් කිහිපය පවිච්චි කරලමයි අංශක හැට දෙකන මැඳින් පෙද පොහම අංශක තිය එෙනවන එනිසා ියන්න අංශක හැටේ කෝනණය සමච්චේදනය කරලා එක අර්ධයක් තෝරාගන්ඩ අංශක තිහ විදිහයට තුවට අපි කරන්න රුල තියලලා ඒේකාවක් මෙහම ඇට ගැන පිලකුණු කරග මුලක්ෂයක් මෙහම ගොලුත් මෙහෙම හදාගෙන පියවරෙන් පිවර මෙක් කරන්න දැන් ඔගොළු කැමිදුරක් කව කටුරගෙන කැන ෙටිට දෙ එකක් පිට අරගෙන මෙහම චාපයක් අන්ඳනවා කවකටු වෙනස් කරන්නතු අපවර චේදන ලක්ෂයට ගැනල්ලා එහම ඒ චේදනය කරනවා අපහු එම පුරත චාපය දැන් මේ අංශක හැටක පලවෙනි මුල් පීවර කිහිපේතාව මේ තිීද ටොරප දන්නවා දැම් ඒ ලක්ෂය සහ මේ චාපය දෙකහැපිල තිවන තැන්ද එක ආකරුත් එහමංශක හටක් නිර්මාණේ අඳින්න්නට අශය නැහැ අපි දැන් යන්නේ මෙන්න මේ කැපුණු තැනට කප කටු තියෙනවා ඒක දුර වෙනස් වුනට කමක් නෑ මේ වගේ චාපයක් ගහනවා දැන් ඒ දුරම අරගෙන වෙනස්වෙෙන් ඇැතු අරගෙන යකට තුඩ මෙන්න මෙතන ලක්ෂයට තියලා නැවත මෙහෙම චාපයක් ගහන් දැන් කරන්නේ ඒ ලක්‍ෂය සහම අලුතින් අපි හොයා ගත්ත ලක්‍ෂය යා කරන එතකොට අපිට පුළුවන් අංශක තිහක කෝණයක් නිර්මාණය කරගන්න හැමවෙලේම කෝනමානය භාවිතා කරලා මැනල බලන්න ඔබ ඇඳපු ප්‍රේකා නිවරදි නම් ඒ අපි නිර්මාණය කරන අගේ ඒ විදිහටම කෝනමානට ලැබෙනට ඕනි පුදේ අපි යන්නේ අංශක තිහ දෙකට මැදින් බෙදලා අංශක පහලවක කෝනයක් නිර්මාණය කරන්න එතකොට අංශක තියහ නිර්මාණය කිරීමේදී කරපු පීවැටික ඔක්කොම එතන්්‍ර අදාළ වෙන ඔන්න ඉස්සලා අපි කරන්න ඕන ්‍රේකාව කඇදර ලක්ෂයක් ලක්ුණු කර ගත්තා මේ ලක්ෂර තමා දැන් අංශක පහළෝක පඕනයක් අඳින්ඩ ඇන් තුර කවකටුව පාවිච්චි කරලා ඔන්න අංශක හැට පීවර ටික අපි අන්ඳනම් මේ විදිහට ඔ අංශක හැටක් අපි නිර්මාණය කර ගත්තා ඉට පසේ මෙන මේ අංශක හැට සමක්චේදනය කරනු සමානෝ බෙදාගන්නවා අර අංශක තිහැ ඇඳ වගේම තිංචාපය ඊට පස්සේ මෙතන තියලා පහු ාප අඳ දැම්පුතේ මේක අපි කඩඉරිවලින් යාකරගන්නට ඕනි අංශක තිහෙ ෝනි අඩර තියලා කඩේරි වලින් මේ විදියට අංශක තිය නිර්මාණය කරගත්ත. දැන් ආපු කවකටු වාරගෙන ඔබ කැමිති දුරක් කවකටු අර්ගෙන මෙන්න මේ කඩඉරි රේකාව චේදනය වුුණු ලක්‍ෂයට යකඩු තුළ තියලා චාපයක් මේ විදියට ඇඳගන්න ඕනි ඒ වගේම අර කලින් සා අපි කලින් අදගත්ත රේක අවශයේ ජනමෙන ලක්ෂයට මෙහෙමතියලා කව කටු ඉදුර වෙනස් කර ගන්නතු නැවත මෙහම චාපයක් අඳන්නට ඔන්. දැන් අපි කරන්න වෙන්න මේ ඒක ලක්ෂර මේ අලුතින් අපි හයා ත ලක්ෂ මෙහම යාකරු එතවටු මේ කරන්න අපි ඇත්තර මාංශක තියෙක ෝනයක් සමානෝ දෙකට මැඳින් බෙදල තිෙන්නේ එතෝොට අනිවාරෙන් අපි දන්නවා එක කෝනයක් අංශක පහලවක් වෙනට දැන්දුූ එපත අපි යන්න අංශක එකසේ විස්සක ෝනයක් නිර්මාණය කරන්න කට අපි න්න්නම හැටේව දෙකින් එක සිවිසක් හදාගන්න පුළුවන් එනිසම එක ලේසියම නිර්මාණය කරගන්න පුළුවන් අපි ලේකාව කැඳගත්ත දැන් මෙතන ලක්ෂක් අපි ලපුුණු කරගමු ඒ කියලා එතින තමම එකසි විස්සක කෝනය අදින්දයන් එනම් හැට නිර්මාණය කරපු පුජාපිට ඔොඩා තිකක් විශාල ජාපයක් මේ වගේ ලපුුණු කරගන්න වෙනස් කරන්න නැතුවකාව කටුවේ දුර මෙන්න මෙහෙම එක අංශක හැටක් ඔන්න අපි නිර්මාණය කර හැට දැන් කරන්නේ කවකටු වෙනස් කරන්න නැතුව මෙන්න මේ පළමු කැපුුම් ලක්ෂයට අප මෙතටගේ එතන තිර කවකටු වෙනස් කර ෑ ආපු වර චාපය මේ විදියට කපාගත් දැම් කරන්න පුතේ අඩිරුඩ තියලා මේ විදිහට මේ ලක්ෂය ආකරගත් දොරෝගුල මැල්ලබාන්න කොනමානයෙන් හරිටම මෙකසි විස්සක් ෙන මෙතන තිය මේ අංශක හැටේ දෙකක් නිර්මාණය කරන්නේ ඔබ පැහැදිලූ මතක තියාගන්න වන යකඩ තුඩ තියෙන ස්ථාන මනවද කියලා පීවරෙන් පීව එනිසා මේක නැවත කිහිප සැරයක් අංශක එකසි විශ්ස කෝන නිර්මාණය කරන්න හැම කෝන නිර්මාණයක්ම එහෙමක හනියෙන් කරන විදිහට මතක තියාගණු පීවර එනිසා නැවත නැවත කරලා මේ පීවර මතක තියාගන්න ඕයි දැන් අපි බලමු අංශක අනුව කෝණයක් නිර්මාණය කරන්න කොහොමද කියල් මේ සම්බන්ධයෙන් ක්‍රම දෙකක් තියෙනවා ඔබ කැමති ක්‍රමයක් අනුගමනය කරන පුුව ිස්සලම් බලුම් පලවිනි ක්‍රමය අපිතු මෙන ඒ කියෙන් ලක්ෂයට අංශක අනුව පෝණයක් නිර්මාණය කරන්න ඕනි කියලා තුොරපි කරන්නේ අංශක හැට පාවි්චි කරල අපිට පුළුවන්ක නිර්මාණය කරන්න එනිසාර එකසිී විස්ස ඇඳ වගේ චාපයක් ගහලා අංශක එකසි විස්සට අදාළ මෙහෙම පලවිනි චේදන ලක්ෂය ඉට පස එතෙන්ඩ අපෝයකට තුළ තියලා මේ වගේ ආපුෝ නැවත මෙම චාපයක් ඇඳගත් දැන් න තිීන අංශක එකසී විස්සා දැන් අපි මේ අන්තිම අංශක හැටට මෙහම කව කටු විදුර වෙනස් වට කමක් නෑ වෙනස් කරලා හරි එහෙම තිබුණට කමක් නෑ මෙන්න මෙහෙම චාපයක් ගහ ගන්න එට පස්සේ මේ පැත්තින් තියෙන මේ පුරුත චාපය මතත් මෙම දිට ලක්ෂය මත කවකටු වෙනස් කරන්න නැතුව පලවිින් චාප දුරට මාරගෙන මේ වගේ තවචාපයක් ගහන් දැන් කරන්නේ මෙන්න මේ අලුතින් හොයා ගත ලක්‍ෂය ඒ ලක්‍ෂය මේ විදිහට පැන්සර පාවිච්ච කල ය කරන්න ඔන්න අංශක අනුවක කෝනයක් අපි නිර්මාණය කරලති මේක තමා පළවිනි ක්‍රමය අංශක හැට ඇසුරින් නිර්මාණය කරගන්නට බොළුවන් එක කියැන අංශක එකසි විත නිර්මාණය කර අර එකසි විසි අවසා හැට සමච්චේදනය කර ති න තුොට මෙතන පලවෙනි හැට අර හැට සමච්චිතකර පොහ වෙන තිහා එකු තුර තමා අංශක අනුව නිර්මාණය වෙන් දැන් අපි බලන්ඩයානේ අංශක අනුවේ කෝණය නිර්මාණය කිරීම දෙවිනි ක්‍රමය මේක සරල ක්‍රමයක් අපි හිතමු අපිට මෙන්න මෙතනද ආංශක අනුව නිර්මාණය කරන්න ඕන කරයි ලක්ෂයේ දී තවට කරන්නේ එක සියාසූ දෙකර මැදින් බෙදර තම අනුව හදාගන්න එනිසා කවකටු මෙන්න මේවාගේ කැමෙත් දුරක් අරගෙන සම්පූර්ණ අර්ධ උර්තාකාර චාපයක් මේ විදියට නිර්මාණය කරගන්න එතවන් මෙතන එකසි අසුවක් තමා මේ සරලකෝනයක් දැම් එක සමච්චේදනය කරන්න යන්නන්නේ එනම්හවකොටටික් පරතරය වැඩි කරලා මෙන්න මේ ලක්ෂේ තීර චාපයක් ගහනෝ ඒ පරතරයෙන්ම මෙතන තියලා මේ චාපය ලකුණු කරගන්න මෙතංදිි කරන්නේ අංශක එකසි අස්සුවේ කෝනයක් සමච්චේදනය කරනාවගේ තම මේ කරන්න එතකොට දැ අපි කරන්නේ ඒ ලක්‍ෂයි මේ අලුතින් හොයා ගත ලක්‍ෂයි පැන්සලම් මේමගේ යා කරලා අපට පුළුවන් අංශක අනුවේ කෝනය පහසු නිර්මාණය කරගන්න හැටෙන් නිර්මාණය කරනොටට මෙය පහසු ක්‍රමයක් ඔබට කැමැති ක්‍රමයකින් අංශකනුව නිර්මාණය කරන්න පුළුවන් මේවා ඔබ කැමැති විදිහයට නිර්මාණය කරන්න නං අනිවාරෙන්ම නැවත නැවත මේ නිර්මාණ කරලා බලන්න ියවර මතක දයාගන්නරුව අනිවාරයෙන් කොතන හෝ පියවක් ඔබ වැරදිරිකරොත් එහෙ මේ ෝනවලා අගයන් වෙනස් වෙනවා දැන්දුවේපුතේ අපිට පුළුවන් අංශක අනුවක කෝනය හරියටම සමච්චේදනය කරලා අංශක හතරිස් පහක් ඕෝනයක් නිර්මාණය කරගන්න එතකුට අර කලින් විදිටම අපි අංශක අනුව අප අඳ ගමු හැට පදනම් කරගෙන මේ විදිහට එක සේවිස්ස සලපුුණු කරගමු ට පස්ස මේ අවසාන හැට සමච්චේදය කරගන්නව මෙහෙම දැන් කඩේරිවලින් තමා අනුවට අදාළ රේකාව මෙහෙම අපි ඇඳගත් කඩීරවලින් ඇඳගත් දැම් මෙතර මේ කඩීරිවලින් අංශක අනුවක් තියෙනවා දැන් අපි මේකේ සිදු කරන්න යන්නේ සමච්චේදනය කරනු එත සමච්චිතක ති මෙන්න මෙතර තමා තියන්න ඕනේ අපට තුඩ කැමිසිදුරක්කාව කටුවට ගන්න අරගෙන මෙහෙම චාපයක් ගහනවා එක වෙනස් නොකර එක වෙනස් නොකර අපහු මෙතැනින් තියලා මේ විදිහයට චාපි ගහන්න දැන් මේ අලු දෙෙන් ඇඳු ලක්ෂ මෙහම ආකරපු හාම ඔය අංශක අනුව කෝණෙ අමච්චේදින වෙලා අපිට අංශක හතලිස් පහක කෝනේ නිර්මාණය කරගන්න පුළුව තැන් මේ අංශක හතලිස් පහක් කෝනයක් නිර්මාණය කළතිය මේකර දෙවිනි ක්‍රමයටටත් ඒ විද්ධතම වළඟු වෙන ැන් අපි ලමු දෙවිනි ක්‍රමයට කොහොම ද අංශක හතිරිස් පහ නිර්මාණය කරන්න කියලා එතකොට අර අංශගනුව නිර්මාණය කිරමේ පලිනිි පියවරබට මතකනම් ස්සල්ලාම කරන්න මෙහම එක සියසුව කන්ඳනවා පිටි පස්සේ මෙතන තිර මෙහෙම චාපයක් කන්දිනෝ පසේ මෙහෙම චාපයන්දිනවාඊට පස්සේ කඩීරි වලින් තම අංශකනුව කියන කෝනය මෙහෙම අපි ඇඳගයි දැම් මේ අංශකනුව කෝනය සමච්චදනය කරනවා මෙතන කට තුළ තිය කැමි දුරක්රගෙන කව කටුවර මෙහෙම චාප කන්ඳදි වා ඒක වෙනස් කරන්න ඇතු ආපව් මෙන්න මේ ලක්ෂයට අරගෙනනයකර තුඩ අරචාපය මත මෙහෙම සලකුණක්ද දැන් අපි මේ කරලාතිය රංශ ගනුව සමච්චෙජනය කරලා තියෙන්නේෙ හරිටම දෙකර මැඳින් බෙදරතියන එතකොට අංශගහතරරිස් පායනවා දැන් අපි කරන්න රුල මෙහෙම තියලා තාකරගන්න එතකට පුළුවන් අපිට අංශගහතරිිස් පහයකෝනේ මේ විදිර නිර්මාණය කර ක අංශක ත ස්පාහ නිර්මාණය කිරීමේ අඩුම පියවර සංක්‍යාවක් තියෙන්න්නේ මෙනම දෙවිනි ක්‍රමේ ඉතකොර ඒ ක්‍රමයෙන් හෝබ පලවිනි ක්‍රමයෙන් ආංශක හති ස්පහ කෝනයක් නිර්මාණය කරන්න හොරු වෙන්න ක්‍රම දෙකරමු පුළුවන් වඋනත් ප්‍රශ්නයක් මෙ මෙතැන අවබෝධ කරගන් රෝනි අර අංශකනුව කෝණය දල සමච්චේදනය කරන එක තමා මේ සිදු කරන්න. අපි බලමු අංශක හැත්ත පහක් ඕෝනයක් නිර්මාණය කරන විදිහ. ඉස්සල්ලා අපි කරන්න අර අංචක එකසිය විස්ස ඇඳ වගේ මෙහෙම නිර්මාණය කරලා ඒකෙන් අනුව නිර්මාණය කරගන්න සිවිස දැන් මෙම අනුව නිර්මාණය කරගන්න අනුවේ ඉරාපි කඩිරි වලි තමාදින් දැම අනුව කඩිරි රේකාවයි අපි ප ප්‍රථමය මඇඳපු චපය හමුවු තැන මේ විදිහයට අකඩු තුරු තියලා කැමි දුරක් කවකතුරු අරගෙන මෙහෙම චාපයක් අන්ඳිවා ඒ දුරම වෙනස්වෙන් නැතිවේෙන් අරගෙන මෙන්න මේ ලක්ෂයේය අකඩ තුරු තියලා ඊට පස්සේ නේරත මෙහෙම චාපයක් නඳනවා තැන් මෙන්න මේ චාපය මේ විදිහට හරියටම අඩිරෘතිල යකර ගත්ත හම අපිට පුළුවන් හැත්ත පහක් ඕෝනයක් අඳන්න මෙතින් දැර බෙලා තියෙන්නේ අංක හැටයි ඉට පසෙ හ තිහ දෙකට මැින් බද පොහන් පහලවක් අර හැටට එකුතු කරගන ති ඒ වි මත්‍ර තියාග නිිතුරු පහස්සුවෙන් මේ නිර්මාණ මතක තියාගන්න පුළුවන්. අවසා කෝන නිර්මාණය විදිර එක සය පහක කෝනයක් නිර්මාණය කරන්න කොහොඳ කියරත් බලමු මේ විදිර තිබ්බා ඒකෙන් ලක්ෂයට අපි එකසී විශ්සක කෝනය ඇඳගත්ති කරේ හැටේව දෙකක් නිර්මාණය කර ඒකින් අපි අ අනුවත් නිර්මාණය කරගන්න ාහ නිර්මාණය කර අදිි කරවාගේම තමා එක කඩේරි වලින් නිර්මාණය කරගන්න ඊට පස් සැපට පුළුවන් හැත්ත පහ නිර්මාණයකරදී ඔගොල්ලුන්ගේ දකුණු පැත්ති තිබුණු අංශක පහ තමා සමච්චේදනය කරේ දැන් සමච්චේදනය කරන්නේ වං අත පැති තියෙන අංශක තිය මෙතන් තිබ්බ චාපයක් ගහනවා ආප මේ අංශකනු හම්බ්‍රරතියන් තැන යකළ තුරතිය මෙහැම දැන් කරන්නේ මේ විදිහට අලුුවෝතිලා ආකරගත්තා හම අංශක එකසිය පහක් කෝනයක් නිර්මාණය කරගන්නට පුළු ඔය වි තමා දීරතිනා අගයන් වලට කෝන නිර්මාණය කරගන්න ඕනි ඔයගුල්ලු කරන්න ඕනි වැඩේ තමා නැවත නැවත මේ කෝන ටික පිළිවලට නිර්මාණය කරන්න පුළුවන්ද කියර බාන්න මතකයි ඒවගේම නැවත වීඩියෝ එක බලලා මේ පියවර හරිට අනුගමනය කරන්න විශේෂයෙන් වැදගත්වෙනවා කවකටුව අදාළ ලක්‍ෂවල නිරදිව තබා ගැනීම මේ නිර්මාණය කරකොට ඒක නිර්වධතාවත් අහවුරු කරගන්න වැදගත්වෙන එනිසක් කෝනමානයේ නොබ ඇඳපු කෝනවල අගයන් මැන් ල බලන්ට හරියටම දශමටම තියෙන්ෙන ට්‍රෝනිි ඒ අගයන් එතකට තම ඔබ නිවරදි කෝන නිර්මාණයක් කර කෙනපි පිළිගන්නට පුළුවන්ුවෙන් දැන් අපි බලමු දී ඇති සරුර්රේකාවට ලම්බකයක් නිර්මාණය කරන්නේ කොමද කියලා මෙ මේක තමා සර රේකාව වෙනි ප්‍රථමෙන් හඳුනා ගනිමු මේ සරු රේකාවට ලම්බකයක් කියන මොකක්ද කියලා මෙන මේ විදිර රේකාවක් ගියොත් අංශක අනුවක් හැදෙන විදිහට ඕනේ අංශක අනුවක් හැදන විදිට තවස් රේකාවක් මේ සරු රේකාවක් චේදනය කරන ගියොත් එහෙම එම් කියන ලක්ෂේදි අපි මෙින මේ රේකාවට කියනවා ලම්භකයක් කියලා එනන් සරර්රේකාවට ලම්බකයක් කියලා කියන්නේ රේකාවත් එක්ක අංශගනුවක කෝණයක් හදන සවත් සරෝර රේකාවට එිතකොට මෙන්න මේ එම් කියන ලක්ෂයට අපි කියනවා මේ ලම්බයේ අඩිය කියලා කියන එම් අඩිය කියලා කැන මේ හරර අධක චේදනය වන ලක්ෂය අපි එම් කියල සාමානය මේක සලකුණු කරනු දැන් අපි ඇන්න මෙන්න මේ වගේ ලම්භකයක් නැත්තං අංශකනුවක් හදමින් ගමන් කරන රේකා නිර්මාණය කරන්න යන් එතකොට ඒ වගේ නිර්මාණය කරන්න වෙන අවස්ථා කිහිපයක් අපි කතා කරනවා එක පලවිණ එක තමා සරු රේකාවක් මත ලක්ෂය ඉඳල කොහොමද ඒ සරු රේකාවට ලම්බකයක් අඳන්න කියලා අපිහිතමු පී කිවර කියලා රේකාවක් මෙහෙම තියෙනවා මෙන්න මේ පී කිව් කියන රේකාවට ඒ කියන ලක්ෂේදී ලම්භකයක් නිර්මාණය කරන්න ගනවා එතකට මේ ඒ කියන ලක්ෂය හරහා යනකොට තම මේ රේකාව අංශග අනූක ෝයක් හදමින් ගමන් කරන්නට ඕන එහන් දැන් අපි කරන්න ඉස්සල්ලාම කවකටුව අරගෙන කැමිති දුරක් කප කටු අරගැන මේ විදිහර චාපයක් නඳනවා ඇඳලා කවකටුව පරතරේ දිිකක් වැඩි කරලා අර පලවිින් චේදන ලක්ෂයේ මෙහෙමතිර චාපයක් ගහනවා ඒ කවකටුව වෙනස් නොකර මෙන්න මෙතන තිර නැවත අර චාපය මෙහමගැන් හරියට මේ අර දෙවිනි ක්‍රමයට අංශකනුවක් නිර්මාණය කරා හා පීවර සමානයි දැන්කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම තියලා මේක මෙහෙම යාකරගන්න තියෙන්නේ එතකුට අපිට ලම්භකයක් නිර්මාණය වෙන ලම්බභකයක් න සංකේතිය මෙතන දාන්න අඩිය ළඟ මෙක් තමා සරුරේකාවක් මත ලක්ෂයක් දිරතිස් බහම අපි ඒකට ලම්භකයක් නිර්මාණයකර අධි කරන පියවල් දැන් අපි බලන්ඩ යන්නේ සරුරේකාවට පිට තිං වූ රක්ෂ කිය දලා සරරේකව ලම්බකයක් නිර්මාණය කරන්න කොහොමද කියලා එතකොට අපි කියා තිෙන මෙන්න මේ රේකාව දීලාඒ සරෝරේකාවට පිහිදී ලම්භකයක් නිර්මාණය කරන්න කියල තුො දැන් පී ලක්ෂට පේනවා සරුරේකාවට පිටතින් තිේ එතු අපි කරන්නේ යකට තුඩ පීවලතියලා පැන්සලේ මේ විදිහට රේකාව පසුකර යන විදිහට කවකටෝට දුරක් ගන්න ඒ ඔබට ්‍රේකාව පහු වෙනකං කැමිති දුරක් ගන්නට පුළුවන් වඩා ආසන දුරක් ගන්න දැන් අපි කරන්නේ පීවල යකඩු තුඩ එහෙමම තියල්ලා දැන් කවකට්ට වෙනස් කරන්න නැතුව මෙන්න මේ විදිහට ශාප දෙකක් සටහන් කරගන්න මෙතුොර මේ සමාන දුරවලින් තමා පීවල ඉඳලා සමාන දුරවලින් තම මෙච් ෘුත චාප දෙක සටහන් කර ගත්තේ දැන් යකඩ තුඩ මෙන්න මේ චේදන ලක්ෂවට ගෙනනල්ලා සමාන දුරින් නැවතත් පහලීින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට චාප දෙකක් සටහන් කරගන්න දැන් කරන්න මේ පී ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි මේ විදිහට අඩිරරතියලා යා කරගන්න ඔන්න ඔහොම පුළුවන් අපිට ලම්භකයක් නිර්මාණය කරන්න ඔය ගොල්ොත් මෙන්න මේ වීඩුව එක මුලට ඇවිල්ලා ඔය විදිහටම ්‍රේකාවක් ඇැතගැන පී ලක්ෂය සටහන් කරගෙන් ඔය විදිහටම කවකටු පාවිච්චි කල මේ නිර්මාණයන් කන්නකට ඔබට පුලුවන් වේවි මේ විදිහයට කවකටුව හසුරවා ගන් දැන් ඔයගොලන්ට මෙන්න මේ කරපු වැඩේ අත්තදා බලන්න පුළුවන් මෙන මේ අභ්‍යාසය කරාට පස්සේ මෙන මේ රේකාවට මම දිරතියෙනවා රේකාවට පිතතින් ලක්ෂ ඔය ගොල්ලු ඒ ලක්‍ෂ වල ඉඳලා මේ වගේ ඇඳගෙන ්‍රේකා ඇඳගෙන ලම්භක නිර්මාණය කරන්න උත්සාහ කරන්න මොක්හර ගැටුරු තනක්තියන ඔබ හ ඒවගේ මෙ මේ පී කිව් කියන ලක්ෂ දී ති සරේ මත සරයව මත දී්දි කොහොමද ලම්බක නිර්මාණය කරන්න කියරත් අපි කතා කරලා තියෙන්නේ ඒ අනුව ඔබ උත්සාහ කළ බණන මෙම ්‍රේකඇන්දගෙන ඔබට මෙහම ලම්බක නිර්මාණය කරන්න පුළුවන් දෙවිදි කියලා. ලම්බ සම්බධෙන් අපි කතා කරන අවසාන මාතුකාව සරර්රේකාපක ලම්බ සමක් චෙදකේ නිර්මාණය කිරීම මෙ ෙන් රේකාවේ ලම්බ සමචයක නිර්මාණය කරන්න ඕන උනුත් අපි කරන්නේ ඒ කියන ලක්ෂයට යකට තුළ තියලා මේ රේකා කන්ඩේ භාගයකට වැඩි දුරක් කවකටු මේ විදිහට පරතරේ ගන්න එතකොට දැම් පැන්සර තියෙන්නේඒAB රේකාවෙන් භාගට වැඩි දුරක තියෙන් දැන් අපි කරන්නේ ඒවල යකට තුර තියලා මේ විදිහට උඩින් සහ පහලින් උරත චාපදයයක් ඇඳගන්න ැඒ කපකටු වෙනස් කරන්න නැතුව බීවලෙතියලා නැවත මේ පැත්තේ මේ විදිහෙට උෘථ චාප දෙකක් කවකටුව වෙනස් නොකරම ඇඳගන්නවා අර කලින් ඇදපු චාපදය කැපී යන විදිහ දැන් ඔබට පුළුවන් අඩිරුරතියලා මෙන්න මේ ලක්ෂ දෙයකට යා කරන්න. එතකොට මෙන්න මේක ඔබට පේනවා ABCAB රේකාවමන් දහයක් දිකට අරන්ති සන්ටිමීර් එතකොට මේ මං ඇදපු රේකාව සටමිට පහකින් හරියටම යන. එකින් අදහස් වෙන දුවපුද්ධේ මේ රේකාව ලම්භක වෙනවා වගේම ඒ. රේකාව සමානෝ කොටස් දෙකකට බෙදල කියනක්. අපිට මෙන්න මේ මෙහම සටහන් කරගන්න පුළුව. එනම් ලම්බ සමච්චෙදකේ කියලා කියන්නේ ඒ සරුර් රේකාවට ලම්බක වෙනෝ වගේම දිලති රේකාව සමාන කොටස් දෙකට බෙදමින් ගමන් කරන හිෙද තමාපියකට කියන්නේ ලම්භ සමච්චෙදකය කියලා. එ යම්කිසි සරුර්රේකාවක බ සමච්චය දෙක නිර්මාණය කරදදි මොකද්ද කරන්න ඕනි පේකාවේ කෙළවර ලක්ෂයක යකට තුට තියලා ඒ රේකාවේ භාගිට වැඩදුරක් කවකටුරු අරගෙන උඩින් සහ පහලින් චාප දෙකක් වයෝොදලා එහා පැත්ති අනිත් ලක්ෂත් ඒ දුරමාරගෙන අර චාප දෙක මතම නැවත එම දුර ප්‍රමාණ සටහන් කරගෙන ආකිරීමෙන් අපිට පුළුවන් ඒ රේකාවේ ලම්භ සමච්චය දෙකේ නිර්මාණය කරගන්න දැගගොලන් පුළුවන් මෙන මේ අභ්‍යාශිස දැක්වෙන විදිහත මේ එක්කෙක් දිගවල්ට සරුකා නිර්මාණය කරන්න අපි පලවෙනිම කතා කරාවගේ අටයි සෙන්ටිමිට දෙකරේකාවක් හතයි දහයයි ඔවිදිට රේකා නිර්මාණය කරගන්න නිර්මාණය කරගන පුතේ බලන්න මේවාගේ ලම්බ සමචචේතික බට නිර්මාණය කරන්න අර කලින් විදිහට පුළුවන්ද කියලා. එහෙම අභ්‍යාසය කරලා ඔබ මේ නිර්මාණ පිළිබඳ හුරුව ලබාගන්න එතකොට මේක පහසුවෙන් කරන්න පුළුවන් වෙ. එකතුර දුවපුතේ අපිට නමය ශ්‍රේණයේදී නිර්මාණ පාඩෙමේ ජිගෙන ගන්න තින මූලික නිර්මාණයන් එ පමණ ඇතිබෙන්නේ ඒවගේ අපි කතා කරන්න ඕන මූලික පත පිළිබඳ නිර්මාණයන් ඒවා අපි ඊළඟ විඩියෝ ගති කතා කරන්න බලාපොරොත්වෙනවා ඉට පස්ස අපි දහැ වසර දවලුත් ඒ විඩියෝකින් කතා කරන්න බලාපොත්වේ නිස නැවත දරුවන්ට පුළුවන් මේ විඩියෝක බලලා මේ මූලික නිර්මාණ ටික පාසලා ආරම්භ කරනකොට හුරු වෙලා පාසලට යන්නට එනිසා ඔබට මහිතම මේ ඩියෝක ඇැතගත්තුවේවි කියලා තිය පශ්න ගැටුලු තිේෙනවානම් යොමු කරන්න ඒවාට ඔබට විසදුන් ලබාදිනට සූධානම සිටිනි.